शिष्टाचार्य सुंदरपुनरागमने उसस पेल बौद्ध शिष्टाचार्य विधास्विसेक पुनरीक्षण विधास्विसेक सिद्धांत समगिन विधास्विसेक नव पंथी आरंभय लंकावे देवंतम बीसी पंथी मेहमन गुरुवरया समग ओबत एकवन्न सेलिन पेन नुगेगोड तुशीलपा पिलियंतल सेटमिन एल्देनिय नाइने वैतर पवर होरन तिनेत बत्तर मुल्ल केति कालेकिन बोहो देनकुगे सरसवि सीने सबैवक्कल सुदम महामुद्रु 076 2158 852 අපි අපේ හින සැබෑ කරගමු බැරම ගොඩක් වටිනවා විභාගේ හොඳට පාස් වෙන්න පුළුවන් නම් එතකොට අපි අද දවසේ කතා කරමු වළබි විශ්වවිද්‍යාලය ගැන ಭಾರತೀಯ ಭಾರತයේ ඉන්දියාවේ විශ්වවිද්‍යාල පද්ධතියක්ම තිබුණා අපි මේ කතා කරන නාලන්දා වික්‍රමශීලා වළබි වලට අමතරව තවත් විශ්වවිද්‍යාල ගණනාවක් ඉන්දියාවේ තිබුණා ඒ ඉන්දියාවේ තිබුණු ගණනාවක් විශ්වවිද්‍යාල අතරතුර වැදගත්ම සහ ප්‍රධානම විශ්වවිද්‍යාල ටිකක් තමයි නාලන්දා වික්‍රමශීලා වළබි කියන්නේ ඒ අතරතුරත් නාලන්දා හා වික්‍රමශීලා විශ්වවිද්‍යාල ප්‍රධානම බෞද්ධ විශ්වවිද්‍යාල ලෙස අපි සලකනවා එතකොට මේ බෞද්ධ විශ්වවිද්‍යාල අති බහුතරයක් මහායානයි මේ බෞද්ධ විශ්වවිද්‍යාල අති බහුතරයක් බෞද්ධ උනාට මහායානයි අපි ඒ වගේම කියනවා මේකේ සමහර විශ්වවිද්‍යාල වල තන්ත්‍රයාන බුදුදහම කියනවා එතකොට මේ විශ්වවිද්‍යාල පද්ධතියේ මුලින්ම නාලන්දා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍යෝ ඒවා ඉගෙනගෙන ඉහළ ප්‍රතිඵල ලබා ගත්තට පස්සේ ඒ අයම තමයි මේ සෙසු බෞද්ධ විශ්වවිද්‍යාල ಭಾರತයේ පුලා ආරම්භ කිරීමට මූලිකත්වය අරගෙන කටයුතු කළේ එතකොට නා වික්‍රමශීලා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ නාලන්දා විශ්වවිද්‍යාලයේ මතු ශාඛාවක් ලෙස නිර්මාණය වෙච්ච එකක්. ඒ වගේම වළබි විශ්වවිද්‍යාලය කියන්නේ මේ දෙගොල්ලන්ගෙම විශ්වත්වයේ නිසා ಭಾರತයේ ආරම්භ වූ විශ්වවිද්‍යාලය. නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රතිපාදියේ වගේම වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ සුළු වෙනස්කම් තියෙනවා. වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රතිපාදියේ වගේමයි වළබි විශ්වවිද්‍යාලයේ නම් සුළු වෙනස්කම් තියෙනවා. එතකොට එහෙනම් හොඳම අවධානයකින් ඉන්න හැමෝම අපි අද කතා කරන්නේ අපිට නියමිත පාඩම විදියට වළබි විශ්වවිද්‍යාලය ගැන. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. වළබි විශ්වවිද්‍යාලය ගත්තට පස්සේ ක්‍රිස්තු වර්ෂ 475 475 සහ 475 75 කියන අතර කාලෙම මේ විශ්වවිද්‍යාලය ජගත් කීර්තියට පත් වෙලා ಭಾರತයේ තුල පැවතුණා. ඒ කියන්නේ ගොඩක් කල් විශ්වවිද්‍යාලය පැවතිලා තියෙනවා. එතකොට මේක ආරම්භ කළේ ඉන්දියාවේ විසු මෛත්‍රීක කියන රජවරු. මේක ආරම්භ කළේ මෛත්‍රී පාල නෙවෙයි මෛත්‍රීක රජවරු තමයි මේක ආරම්භ කළේ. ඉන්දියාවේ බටහිර ප්‍රාන්තයේ අගනුවරු වළබියේ ඉදිකල මහා විහාරය පසු කාලයේ වළබි විශ්වවිද්‍යාලය වශයෙන් ප්‍රචලිත විය. මුල් කාලේ මේක විශ්වවිද්‍යාලයක් නමින් නෙමෙයි ආරම්භ වුණේ මේක ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ තිබුණු මහා විහාරයක්. අර මහා විහාරයක් කියද්දිම අදහස් වෙන්න ඕන මහායාන බුදුදහමත් මේකේ අම්තාව දුරට අනිවාර්යෙන් ඉගෙනීම අත්‍යවශ්‍ය වෙලා තියෙන ඇති කියලා. කිසි නමුත් ඒ ඉන්දියාවේ තිබුණු මහා විහාරයක් තමයි පසු කාලීනව වළබි විශ්වවිද්‍යාලය බවට පත් වෙන්නේ. වළබි විශ්වවිද්‍යාලයේ පිළිබඳව හීසියන්ගේ භ්‍රමණ වෘත්තාන්තයේ මෙසේ දැක්වේ. ඔය මම අර එදත් කියනවා හීසියන් පාහියන් මේ හීසියන් සහ පාහියන් කියන්නේ දේශාටක භික්ෂූන්. දේශාටක කියලා කියන්නේ තැන් තැන් වලට ඇවිදලා ගවේෂණය කළා ඒ ඒ පළාත්වල තියෙන තොරතුරු මේ විවිධ ආකාරයෙන් තමන්ගේ ග්‍රන්ථවල දිනපොත්වල සටහන් කළා. ඒතර ඒවා ගොඩක් වැදගත් යම් කිසි රටක තියෙන පැරණි සාධක ගවේෂණය කරගන්න. ඒතර කෙසේ නමුත් මේ වළබි විශ්වවිද්‍යාලය ගැන හියුසියන් තමන්ගේ භ්‍රමණ වෘත්තාන්තය කියන පොතේ දක්වලා තියෙනවා වළබිහි ජනගහණය ඉතාදිකය. වළබි කියලා කියන්නේ විශ්වවිද්‍යාලයක් වගේම පළාතක්. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලය නම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රදේශය නම ජයවර්ධනපුර එහෙදිද කොළඹ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලය නම කොළඹ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රදේශයත් කොළඹ මොරටු විශ්වවිද්‍යාලය මොරටු විශ්වවිද්‍යාලය නම මොරටුව
විශ්වවිද්‍යාල තියෙන්නේ මොරටුවේ. කැලණිය විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල නම කැලණිය. කැලණියමයි මේ විශ්වවිද්‍යාලය තියෙන්නේ. පේරාදෙණියත් ඒ වගේ. එතකොට වලබි විශ්වවිද්‍යාලයේ කුවර පස්සේ විශ්වවිද්‍යාලයේ නම වගේම ඒ විශ්වවිද්‍යාලයේ තිබුණු පළාතටත් අපි වලබි කියන ප්‍රදේශය වලබි ප්‍රදේශය කියලා දක්වනවා. එතකොට වලබියේ ජනගහනය ඉතාදිගේ මේ වලබි කියන ප්‍රදේශයේ ජනගහනය ඉතාම වැඩිලු. රට ධනවත්ය. වලබි කියන ප්‍රදේශයේ ඉතාම ධනවත්. සමහරු පන්තිවල දැන් තමයි ඉතින් මේ ජොයින් වෙන්නේ අනේ මන් දන්නේ මොන ලෝකෙ ඉන්නවද කියලා. එතකොට රට ඉතා ධනවත්ලු 100ක් ලක්ෂයකට වඩා ධනෙ ඇති පවුල් 100 ගණනක් මේ වසත්. ලක්ෂ 100ක් විතර සල්ලි තියෙන මිනිස්සු පවුල් 100ක් විතර මේ ප්‍රදේශයේ වාසය කරන. ඒ කියන්නේ විශාල ධනස්කන්ධයක් තිබුණු මිනිස්සු මේ ප්‍රදේශයේ ජීවත් වුණා කියන එක. පිට රටවලින් ගෙනෙන දුර්ලභ ආගනා ද්‍රව්‍යෝ මෙහි රාශි වශයෙන් දක්නට ලැබේ. විවිධ පළාත් වලින් විවිධ රටවල් වලින් ගෙන බඩු භාණ්ඩ මේ වලබි කියන ප්‍රදේශයේ කඳු විශාල විදියට දකින්න ලැබෙනවා. භික්ෂූන් 6000ක් පමණ වසන සංඝාරාම 100ක් පමණ ඇත්තේ. භික්ෂුන් වහන්සේලා 6000ක් විතර වාසය කරන සංඝාරාම කියලා කියන්නේ පන්සල් 100ක් විතර දකින්න ලැබෙනවලු. නානා දේව භක්තිකයන් දේවස්ථාන 100 ගණන් දත් ඇත. නානා කියලා කියන්නේ නොඑක් නොඑක් දේව පූජා පවත්වන දෙවියන් පිළිපදින දේවස්ථානක් 100 ගණනක් තියෙනවලු. ඒ කියන්නේ පන්සල් 100ක් විතර තියෙනවා. එක් පන්සලක ඉන්නවා භික්ෂුන් වහන්සේලා 6000ක් විතර. ඒ වගේම විවිධ දෙවියෝ පිළිගන්න දේව ස්ථාන තිබුණලු. බුදුරදුන් ජීවමාන කාලයේ නොඑක් විට මෙලට ඒ සැරිසරුසේක බුදුහාමුදුරෝ ජීවමාන කාලෙදි මේ වලබි කියන ප්‍රදේශයේ මේ වලබි විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රදේශයේ බොහෝ අවස්ථාවල සැරිසරලා තිබුණලු. මෙව තියෙන පුතේ යුසියාගේ බ්‍රහ්මන වෘතාන්තය කියන කෘතියේ. බුදුරදුන් ජීවමාන කාලයේ නොසිගම උන්වහන්සේ නැවතී සිට තැන්වල අශෝක අධිරාජ්‍ය විසින් ස්තූප කොට නඟන ලද්දහ. වලබි කියන ප්‍රදේශයේ බුදුහාමුදුර ජීවත් වෙලා ඉන්න කාලය තුල බොහෝ අවස්ථාවල වැඩම කළා. ඒ වැඩම කරපු ප්‍රදේශවල අශෝක අධිරාජ්‍ය ස්තූප ගොඩනඟලා තියෙනවලු. මේවා සඳහන් වෙන්නේ හියුසියාන්ගේ බ්‍රහ්මන වෘතාන්තය කියන කෘතියේ. කෘතියක් වඩා ඇත්තටම දින පොතක් පසුකාලීන කෘතියක් බවට පත් කරන්න ඇති. හියුසියාන් තෙරුන්ගේ වාර්තා අනුව මෙම විශ්වවිද්‍යාලයේ සංඝාරාම 100ක් තිබූ අතර භික්ෂුන් වහන්සේලා 6000ක් පමණ වැඩ වාසය කළ. භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කරන්න මේ විශ්වවිද්‍යාලයේ සංඝාරාම තිබුණලු 100ක්. භික්ෂුන් වහන්සේලා හිටියලු 6000ක් විතර. ඉතින් භික්ෂුන් වහන්සේ 6000ක් කියන්නේ කොච්චර ලොකු ප්‍රමාණයක්ද කියලා මේ විශ්වවිද්‍යාලේ හිටිය ගණන. මේට දේශ විදේශ ශිෂ්‍යයන් බොහෝ පිරිසක් පැමිණ අධ්‍යාපනය ලැබූ අතර ඉට්ස් ලැබූ බව ඉට්සින්ගේ වාර්තාවල සඳහන් වේ. ඉට්සින් කියලා කියන්නේ මේ වගේමයි. ඉට්සින් තමන්ගේ වාර්තාවක සඳහන් කරනවා මේ විශ්වවිද්‍යාලයේ දේශ විදේශ බොහෝ ශිෂ්‍යෝ ඇවිල්ලා අධ්‍යාපනය ලැබුවයි කියලා. අතිවිශාල පුස්තකාලයක් තිබූ මෙහි පුස්තකාලී අරමුදලක්ද තිබූ බව ගුණසේන රජතුමා විසින් පිහිටවන ලද සෙල් ලිපියක සඳහන් වේ. ගුණසේන කියලා රජ කෙනෙක් හිටියා. ගුණසේන රජතුමා තමන් සෙල් ලිපිය සඳහන් කරනවා මේ විශ්වවිද්‍යාලයට විශාල පුස්තකාලයක් ලයිබ්‍රරි එකක් තිබුණලු. ඒක නඩත්තු කරන්න වෙනම පුස්තකාල අරමුදලකුත් ක්‍රියාත්මක වුණයි කියලා. පුළුල් විෂය මාලාවක් ක්‍රියාත්මක වූ මෙහි සම්මිතීය නිකායන් ඉගැන්වීමට ප්‍රධාන තැනක් හිමි වූ අතර පොදු වශයෙන් බුද්ධ ධර්මයේ තුලනාත්මකව ඉගැන්විය. ඉගෙන පුතේ මේ විශ්වවිද්‍යාලය මම අර කිව්වනේ මහායාන හා තන්ත්‍රයාන උගන්වන විශ්වවිද්‍යාල අති බහුතරයක් කියලා. මේ විශ්වවිද්‍යාලේ වැඩි වශයෙන් සම්මිතීය නිකාය ඉගැන්වීම ඉගැන්වලු. මෙන්න මේ නිකායට අදාළ ඉගැන්වීම තමයි ඉගැන්වුවා කියන්නේ. ඊට අමතරව බුද්ධ ධර්මයේ කියලා කුවට පස්සේ අපි කියන්නේ තේරවාදී දහම සුළු වශයෙන් ඉගැන්වීම සිද්ධ කළාලු මේ විශ්වවිද්‍යාලය තුල. හින්දු දර්ශනය ඉගැන්වීමද හින්දු ධර්මා ශාස්ත්‍ර දේශපාලන විද්‍යාව වාණිජ්‍ය විද්‍යාව කෘෂි ආර්ථික විද්‍යාව චිකිත්සා විද්‍යාව විද්‍යාවාදී ලෞකික විෂයන්ද මෙහි ඉගැන්විය මේ විශ්වවිද්‍යාලයේ. ඊට අමතරව මේ බෞද්ධ විෂයන් වලට අමතරව හින්දු දර්ශනය පිළිබඳ ඉගැන්වුවලු. ඒ වගේම හින්දු ධර්ම ශාස්ත්‍ර ධර්මය ගැන හා ශාස්ත්‍ර විද්‍යාව ගැන ඉගැන්වුවලු. දේශපාලන විද්‍යාව ඉගැන්වුවලු. වාණිජ විද්‍යාව කෘෂි ආර්ථික විද්‍යාව ඉගැන්වුවලු. චිකිත්සා විද්‍යාව ආදී ලෞකික විෂයන්ද ඉගැන්විය. ඒ කියන්නේ පුතේ මේ ධර්ම විෂයන්ට අමතරව, ඒ කියන්නේ අපි කියන්නේ ආගමික විෂයන්ට අමතරව ලෞකික වූ තවත් බොහෝ විෂයන් ඉගැන්වීම සිද්ධ කරලා තියෙනවා වලබි විශ්වවිද්‍යාලය තුල. වලබි විශ්වවිද්‍යාලයේ උපාධිධාරී නිගිනුම් කටයුතු වලින් පසුව සොකී නිපුණත්වය රාජසභා ඉදිරියේ ප්‍රදර්ශනය කළ යුතු බව ඉට්සින්ගේ වාර්තාවල සඳහන් වේ.
මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නත් පස්සේ අපි කියන්නේ උපාධි ප්‍රදාන ඔස්වේ කියලා. අන්න මේ උපාධි ප්‍රදාන ඔස්වේ දවසට මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නත් ශිෂ්‍යෝ රාජ්‍ය සභාවක් ඉදිරියේ තමන්ගේ ශිල්ප දැක්වීම සිද්ධ කළාලු. කියන්නේ තමන් උපතෙක් කියලා රාජ්‍ය සභාවට පෙන්වලු. වාද විවාද උත්සව අවස්ථාවන්හිදී මොන්සිය කුසලතා ප්‍රදර්ශනය කොට වලබි විශ්වවිද්‍යාලයට කීර්තියක් ගෙන දුන්න. මේ විශ්වවිද්‍යාල උත්සව අවස්ථාවලදී වාද විවාද ආදී ඒවා තිබුණලු. ඒ වගේම ඒ වගේ දේවල් සිද්ධ කළා තමන්ගේ කුසලත්වය සමාජගත කළා කියලා කියන්නේ. නාලන්දා විශ්වවිද්‍යාලයෙන් පෝෂණය වූ එහි ආදි ගුරුවරුන් වන සුප්‍රකට ගුණමති හා ස්ථීරමති යන පඬිවරුන් දෙදෙනා වලබි විශ්වවිද්‍යාලයේ ගොඩනැගු නිසා නාලන්දා පරිපාලන රටාව මෙහි ක්‍රියාත්මක ගිමන් මුලිනුත් මතක් කළා මේක ගැන උගන්වන්න කලින් මේ විශ්වවිද්‍යාල බොහෝමයක් නාලන්දා විශ්වවිද්‍යාලයේ අනුකරණය කළා කියලා ඒකට හේතුව තමයි නාලන්දාවේ ඉගෙනගත්තු ගුරුතුමෝ තමයි මේවා ආරම්භ කළේ මේ යට තියෙන සියලු විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හොඳම විශ්වවිද්‍යාලය තමයි නාලන්දා විශ්වවිද්‍යාලය ඒක තමයි උගතුන් ගොඩාක් බිහි වුණේ ඒතර මේ විශ්වවිද්‍යාලය ඒ කියන්නේ වලබි විශ්වවිද්‍යාලය ආරම්භ කළේ මේ නාලන්දා විශ්වවිද්‍යාලය ඉගෙනගත් ආදි ශිෂ්‍යයන් වන ගුණමති හා ස්ථීරමති යන හිමියෝ මේ තමයි මේ විශ්වවිද්‍යාලය ආරම්භ කළා කියලා කියන්නේ. එම්ඒ කට්ටියල මේක ඉගෙන ගන්න මේ විශ්වවිද්‍යාලය ආරම්භ කළ නිසා මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පරිපාලන රටාව සිදු වුණේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ගැලපෙන ආකාරයට. අධ්‍යාපනයේ පරිපාලන පරීක්ෂණ පුස්තකාල ආදී කටයුතු නාලන්දාවට අනුරූපී වන ලෙසම මේ විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක විය. සියලු අධ්‍යාපන පුස්තකාල ආදී සියල්ල සිදු වුණේ නාලන්දා විශ්වවිද්‍යාලයේ වැඩ කරන විදිහටමයි. වලබි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන හීනයාන අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස කටයුතු කරන ලදී. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයේ පුතේ හීනයාන අධ්‍යාපනික අධ්‍යස්ථානය ලෙස කටයුතු කළා. එනවා මෙතන අපි මුලින් කතා කළ අදහසට වඩා යම් කිසි විරුද්ධ අදහසකට එන්න වෙනවා. ඒ තමයි නාලන්දා වික්‍රමශීලා වගේ විශ්වවිද්‍යාලවල වැඩි වශයෙන් කියන්නේ මහායාන හා තන්ත්‍රයාන කියන්නේ හැබැයි මේ වලබි විශ්වවිද්‍යාලය තුල තන්ත්‍රයාන කියන්නේ සිද්ධ කළා සම්මිතීය නිකායන කියන්නේ සිද්ධ කළා ඒ වගේම හීනයාන කියන්නේ සිද්ධ කළා හීනයාන කියලා කියන්නේ අපි මෙතන කතා කරන තේරවාදයමයි මහායාන කියලා කියනවා මහායානිකයන්ට හීනයාන කියලා කියනවා තේරවාදී භික්ෂුන් වහන්සේලාට එහෙනම් සෙසු විශ්වවිද්‍යාලද මහායාන බුදුදහමට වැඩි ප්‍රමුඛත්වයක් දුන්නට මතක තියාගන්න වලබි විශ්වවිද්‍යාලයේ වැඩි ප්‍රමුඛත්වයක් දෙන්නේ හීනයාන දහමට හීනයාන කියලා කියන්නේ අපි තේරවාදයටම තමයි ක්‍රිස්තු වර්ෂ 475 සිට 1200 දක්වා අඛණ්ඩව කීර්තිමත් හීනයාන විද්‍යාස්ථානයක් ලෙස පැවති වලබි විශ්වවිද්‍යාලය 13 වන සියවසේ සිදු මුස්ලිම් ආක්‍රමණය නිසා සහමුලින්ම විනාශයට පත් විය. ඔන්නෝක තමයි අන්තිමට විශ්වවිද්‍යාල සිද්ධ වුණේ 13 වන සියවසේ සිදු මුස්ලිම් ආක්‍රමණිකයන් නිසා මේ විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන. එතකොට මේ වෙද්දි මම ඔයාලට විශ්වවිද්‍යාල පාඩම සම්පූර්ණයෙන්ම උගන්වන්න අවසන් කළා තියෙනවා. අපි පළවෙනි දවසේ ගිය සතියේ කතා කළා නාලන්දා විශ්වවිද්‍යාලය ගැන උගන්වන ඒ සටහන අපි කියලා අවසන් කළා. වික්‍රමශීලා විශ්වවිද්‍යාලය ගැන කියනවා විතරයි සටහන තාම ලියලා නැහැ. බල්බි විශ්වවිද්‍යාලය ගැන අපි විනාඩි 20කින් වගේ මේ වෙලාවේ ඉගෙන ගත්තා. ආයි පොඩි හැඳින්වීමක් කරගෙන යන්නම්. විශ්වවිද්‍යාල පද්ධතිය අතර වලබි විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයක් අධ්‍යාපන පරිපාලන සැලැස්ම සියල්ල සිදු වුණේ නාලන්දා විශ්වවිද්‍යාලයට අනුරූපීව මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න මූලිකත්වයේ ගත්තේ මෛත්‍රීක කියන රජ පරපුර. නමුත් මේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේදී ප්‍රමුඛත්වයේ ගත්තේ නාලන්දා විශ්වවිද්‍යාලයම ඉගෙන ගත්ත ගුණමති හිමියන් සහ ස්ථිරවති හිමියන් කියන භික්ෂුන් වහන්සේලා දෙනම. එතකොට මේ විශ්වවිද්‍යාලය ගැන තොරතුරු හියුසියන් සහ පාහියන් කියන භික්ෂුන් වහන්සේලා දෙනමගෙම වාර්තාවල සඳහන් වෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලය තුල මහායාන බුදුදහම ඉගැන්වුවා. නමුත් සම්මිවිතිය නිකාය ඉගැන්වීමට ප්‍රමුඛ ස්ථානයක් දුන්නා. ප්‍රධාන ලෙසම හීනයාන දහම උගන්වන තේරවාදී මධ්‍යස්ථානයක් ලෙස මේ විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක වුණා. විශ්වවිද්‍යාලය පැවතිච්ච කාලය ලෙස කතා කරද්දී ක්‍රිස්තු වර්ෂ 475 අතර කාලයේ කිසිම නමුත් 13 වන සියවසේ සිදු මුස්ලිම් ආක්‍රමණ නිසා මේ විශ්වවිද්‍යාලය අපිට බෞද්ධ අපිට අහිමි වෙලා යනවා. ඒතර මේ වෙද්දි මේ විදිහට තමයි විශ්වවිද්‍යාලයේ සැලැස්ම. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ විශාල පුස්තකාලයක් තිබුණා. පුස්තකාලය නඩත්තු කරන්න මේ වෙනම අරමුදලක් තිබුණ බව සඳහන් වෙනවා. ඒතර ඒ විදිහට අපි තොරතුරු ටික දැම්ම මේ කියන්නේ මේ පොඩි දල සටහන බලාගෙනනේ වලට අවශ්‍ය තොරතුරු ටික මතක් කළේ. අන්න ඒ වගේ ඔයාලත්
තොරතුරු අවබෝධ කරගන්න දල සටහනක් කිට සටහනක් ගහලා තියාගන්න අවශ්‍ය නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තට කමක් නෑ ඔයාලා. ඒතර මම මුලින් මතක් කළා වගේම මේකෙන් අහන්නේ දෙවනි පේපරේ දෙවනි කොටසට ලකුණු 10ක ප්‍රශ්නයක් ඒ වගේම MCQ ප්‍රශ්න 3ක් හෝ 4ක් ඔයාලගෙන් අහන්න ඉඩ තියෙනවා. ඒතර මේ වෙද්දී උගන්නලා ඉවරයි. ඔයාල විශ්වවිද්‍යාල ගැන සුපුරුදු පරිදි මම දැනගන්න කැමති ඔයාලට මේ පාඩම තේරුණාද නැද්ද කියලා. මම මතක් කරන්න පාඩම තේරුණාද නැද්ද කියලා.